සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. මම අධ්‍යාපන අමාත්‍යාංශයේ වාණිජ විෂය භාර අධ්‍යක්ෂකතුමිය සන්ධ්‍යා නිලමණි මලිවිහාරච්චි. සියලුම ගුරු භවතුන්ට නැවත වතාවක් මම සුබ සන්ධ්‍යාවක් කියලා පටන් ගන්නවා. අපි මේ වැඩසටහන ආරම්භ කරලා තියෙන්නේ අපේ දරු ව්‍යවසායගත කුසලතා සංවර්ධනය කිරීමේ අරමුණින්. අපේ අධ්‍යාපන ක්‍රමය තුළ ඔබ දන්නවා වාණිජ විෂය ක්ෂේත්‍රයේ ව්‍යාපාර අධ්‍යන විෂය තුළ ඔබ යම්කිසි තාක් දුරකට ව්‍යවසායකත්වය පිළිබඳව සාකච්ඡා කරනවා. නමුත් ගුරු භවතුනි, එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවක් අපිට හිමි වෙලා නැහැ. ඒ නිසා අපි හැම විටම දරුවන් තුලින් දැනුම පමණක්, ලිඛිතව දෙන දැනුම පමණක් නෙමේ, අපි ප්‍රායෝගිකව දරුවන් ඒ සඳහා යොමු කරන්නට ඕනේ. විශේෂයෙන්ම අද රටේ පවතින තත්ත්වයත් එක්ක සංවර්ධන ඉලක්ක කරගෙන අපි යන ගමනක සෞභාග්‍ය දැක්මෙත් අදහස් වෙනවා, දක්වලා තිබෙනවා ව්‍යවසායකත්වය කියන එකේ අවශ්‍යතාවය රටක සංවර්ධනය සඳහා. ඒ නිසා ඒකත් අපි මූලික කරගෙන අපි අපේ විෂය ශ්‍රේෂ්ඨයේ තුලට විශේෂයෙන්ම අයිතිවන මේ ව්‍යවසායකත්ව කුසලතා දරුවන් තුළ ඇති කිරීම අත්‍යවශ්‍ය වෙලා තිබෙන නිසා අපි තීරණය කළා වාණිජ සංගමය තුළ මේ ව්‍යවසායකත්ව සංගමය සමාජයේ ව්‍යවසායකත්ව සමාජයක් පිහිටවලා ඒ තුලින් ළමයින්ට සංවිධානයක ව්‍යුහය, ව්‍යාපාරික ව්‍යුහය හඳුනලා දීලා ඔවුන්ට විවිධ තනතුරු හොබවමින් ඔවුන් තුලින්ම බිස්නස් ප්ලෑන් එකක් හදාගන්නේ කොහොමද, ඒක ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා දරුවන්ට ප්‍රායෝගිකව අත්දැකීමක් ලබා දෙන. ඒ නිසා මේක ඉතාම විශාල කර්තව්‍යයක් කියන එක අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය. අපි අනාගත දරුවන් රැකියාවක් බලාපොරොත්තුෙන් ඉන්න දරුවන් නොවන බවට, තවත් අයට රැකියාවන් නිෂ්පාදනය කරන්නන් හැටියට, සපයා දෙන්නන් හැටියට ඔවුන්ගේ අනාගත ලෝකය සකස් කිරීම තමයි මේ වැඩසටහනේ අරමුණ. පැහැදිලිවම ඔබ දන්නවා උසස් පෙළ කරාට පස්සේ ළමයින්, අපේ රටේ ළමයින්, ශ්‍රී ලාංකික දරුවන් ගොඩක් වෙලාවට උසස් පෙළ කරලා ඉවර වෙලා වැඩි කාලයක් නිකරුණේ බලා ඉන්නවා. විශ්වවිද්‍යාලයට තේරෙයිද? විශ්වවිද්‍යාලයට යනවා නම් විශ්වවිද්‍යාලයට යන කණ්ඩායම විශ්වවිද්‍යාලය කරා යනවා, වෘත්ති අධ්‍යාපන සඳහා යන කණ්ඩායම ඒ සඳහා යනවා. තව කට්ටියක් තීරණයක් ගන්න බැරුව සමහරු ත්‍රිවිල් එළවීමේ සඳහා යනවා, තවත් කට්ටියක් විවිධ තැන්වල රැකියා සොයමින් යනවා. එවැනි වාතාවරණයක් තුළ අපිට පුළුවන්කමක් තියෙනවා නම් අපේ දරුවන්ට මේ ව්‍යවසායකයෙක් වෙලා තවත් තමන් විසින් තවත් රැකියාවක් බලාපොරොත්තුෙන් ඉන්න අයට රැකියා ලබා දෙන්නෙක් බවට පත්වෙන්නට විවිධ හැකියාවන් තියෙන දරුවන් අපාතර ඉන්නවා. නමුත් ඔවුන්ගේ හැකියාවන් මතු කරගන්න අපිට මේ අධ්‍යාපන ක්‍රමය තුළ, අපි මේ විභාග තරඟකාරී වෙන ක්‍රමය තුළ අපිට අපහසු වෙනවා. ඒ නිසා මේක අපි විෂය සමගාමී කටයුත්තක් ලෙස සැලකලා පාසල තුළ ක්‍රියාත්මක කළහොත් අපිට පුළුවන් වෙනවා ඒ දක්ෂතා තියෙන දරුවන් හඳුනාගෙන ඔවුන් අනාගතයේදී මේ උසස් පෙළ සමතුන් සමතෙක් වුවත් නැතත් ඔවුන්ට පුළුවන් ඔවුන්ගේ හැකියාවන් තුළින් තමන් විසින්ම ව්‍යවසායකෙක් බවට පත් වෙලා නව නිෂ්පාදන, නව උත්පාදන හැකියාව තියෙනවා නම් ඒ ශක්තියෙන් දියුණු කරගෙන සමාජයට වැඩදායි පුද්ගලයන් බවට පත්වන්න. ඒ නිසා මේ කර්තව්‍ය ගුරු භවතුන් හැටියට අපිට පැවරලා තියෙන කාර්යයක්. ඒ නිසා අපි මේ කාර්යයට හොඳින් අපි අපේ සිත් තුළ මේ කාර්යය තියෙන වටිනාකම අවබෝධ කරගෙන අපි සූදානම් වෙමු මේ වැඩසටහනත් එක්ක ඒකාත්මිත වෙලා අපිට මේ පිළිබඳව මූලික දැනුම. ඔබ තමයි මේ වැඩසටහන මෙහෙවන කෙනා පාසල තුළ. ඒ නිසා ඔබට මේකේ ලොකු වගකීමක් තියෙනවා. ඒ නිසා ඔබ මේකට හොඳින් සක්‍රීයව දායක වෙලා මේකේ තියෙන ගැටලු තියෙනවා නම් ඒ අදාළ දේශක මහත්ම මහත්මීන්ගෙන් විමසන්න පුළුවන් ඔබට. ඒ විදිහට මේකට සක්‍රීයව සම්බන්ධ වෙලා මේ වැඩසටහනට පිළිබඳ අවබෝධයක් ලබාගෙන අපි මේක පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කරන වැඩසටහන බවට පත් කරගන්න උත්සාහ කරමු. ඒ සඳහා ඔබ සියලු දෙනාටම නැවත වතාවක් මේ සත්කාරයට දායක වෙන්න කියලා ආරාධනා කරමින්, ඔබ මේකට සම්බන්ධ වීම පිළිබඳ මගේ ස්තුතියත් පුද කරමින් ඉදිරියට වැඩසටහන කරගෙන යන්නට මම අවස්ථාව ලබා දෙනවා ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයට. ස්තුතියි. Thank you, Nilamani Madam. Apeksha. Apeksha, other in Nada? Oh,
ඔව් අපේක්ෂ හරි නීලමණි මැඩම් ගොඩක් ස්තුතියි අදහස් දැක්වීමට රංග විශ්‍රංග පටන් ගන්න පුළුවන් සැනට අපේක්ෂ පැහැදිලිව ඇහෙනවද කියලා මුලින්ම දැනගන්න කැමති ඔව් පැහැදිලිව ඇහෙනවා හරි හරි අපේක්ෂ thank you සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ එකමුතු වෙලා කරන්නා වූ වැඩසටහනක් වශයෙන් අද දින පස්සන දේශන සඳහා සමා අපි සම්බන්ධ වෙන්නේ ලංකාවේ පාසල් අධ්‍යාපනයේ තුල දරුවන්ගේ දැනුම වර්ධනය කරලා දරුවන්ගේ කුසලතා වර්ධනය කරලා ව්‍යවසායගත හැකියාව වැඩි දියුණු කරලා ව්‍යාපාරිකයන් වශයෙන් සමාජයට මුදාහැරීමේ ප්‍රමුඛ දායකත්වය ප්‍රමුඛ ආරම්භයක් අධ්‍යාපන අමාත්‍යාංශය ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ එක්කසු වෙලා කරන්නා වූ වැඩසටහනක් මේක. ඉතින් මේ අවස්ථාවට සබරගමුව පළාත නියෝජනය කරමින් සහ ඊට අමතරව උතුරුමැද පළාත නියෝජනය කරමින් පාසල් 20 ගණනක වගේ ගුරුභවතුන් වාණිජ විෂය ධාරාවේ ගුණම්කරණය සහ ව්‍යාපාර අධ්‍යයනය කියන විෂයන් උගන්වන ගුරුභවතුන් මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් ඔබ සියලු දෙනාම නැවත වතාවක් සුබ සන්ධ්‍යාවක් කියලා පිළිගන්නා වගේම ආදරයෙන් ගෞරවයෙන් මේ වැඩසටහනට පිළිගන්නවා. පළමුවෙන්ම කියන්න ඕන අපි සම්පත්දායක හැටියට බලාපොරොත්තු වෙන්නේ ඔබ ගුරු භවතුන් වසර ගණනාවක් තිස්සේ අත්දැකීම් ලබන ගුරුහරුකම් දෙන විෂයමාලාවකට දැනුම එකතු කිරීමක් කරන්න නෙවෙයි ඔබ විසින් කරන්නා වූ යම් යම් විෂය කරුණු කොටස් වශයෙන් පාඩම් වශයෙන් කරන්නා වූ විෂය කරුණු එක තැනකට ගෙනල්ලා ව්‍යවසායකත්වය කියන දෙයට අපි ප්‍රතිරූපයක් මවල පෙන්වීමක් කරලා දරුවන්ට මේ මේ සමාජයට මේක ගෙනියෑම තමයි අපි කරන්න බලාපොරොත්තු වෙන රිසෝස් පර්සන්ල වශයෙන්. ඉතින් මම එහෙනම් අපේ ට්‍රේනින් සෙෂන් එකට යන්න මුලින්ම මම කියන්න ඕන මේ වෙනකොට අදාළ පළාත් මට්ටමින් WhatsApp group එකක් කරා ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයෙන් ඔබ සියලු දෙනාට ව්‍යවසාය හා අලෙවිකරණ නිපුණතා සංවර්ධන අත්පොත කියලා අත්පොතක් ලැබීමට සලස්සලා ඇති online තාක්ෂණ ඔස්සේ V-Trans කියන තාක්ෂණ ඔස්සේ ඉතින් අපිට රිසෝස් පර්සන්ල වශයෙන් අපිට තියෙන වගකීම තමයි මේ අත්පොත පරිශීලනය කරමින් ඉදිරියට ට්‍රේනින් සෙෂන් එක කරගෙන යෑම. ඉතින් ඒක නිසා මම මුලින් මතක් කරනවා මේක පොත print කරලා කාටවත් ලබා දීමක් කරලා නැතුව ඇති. මේක V-Trans කියන තාක්ෂණය ඔස්සේ WhatsApp group එකට හෝ සමහර විට මේ meeting එක යන අතරතුර මේක chat box එකට මේක link එක දාන්න පුළුවන්. ඒ link එක ඔස්සේ කියලා මේක ලබා ගැනීම සියලු ගුරු භවතුන්ට කරන්න සිද්ධ වෙනවා. මොකද අපි කරන session එක මේකට සමගාමීව යන නිසා අපි එතකොට දැන් ආරම්භයේදී අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් සම්බන්ධ වෙලා නීලමණි මැඩම් පැහැදිලි කරලා දුන්නා ව්‍යවසාය ගත්‍ය වැඩසටහනක් ආරම්භ කරන්න උනා වූ අරමුණු මොනවද කියලා. ඉතින් අපි පටන් ගමු සමා වෙන්න පොඩි වෙලාවක් දෙන්න හරි වේසායකත්වය කියන කාරණයට අපි ආරම්භයක් ගන්න කලින් මම හැම කෙනෙක්ම දැනගන්න කැමති දැන් tire දිස්සන හැම කෙනෙකුටම පැහැදිලිව පේනවා ඇති මොකද්ද දිස්සෙන්නේ කියලා ඔබට මේක පෙනෙන විදිහ සම්බන්ධයෙන් යම් අදහසක් කීප දෙනෙක්ගෙන් දැනගන්න කැමති මියුට් කරලා තියෙන මයික්‍රොෆෝන් අන්මියුට් කරලා යම් කීප දෙනෙකුට පුළුවන් යම් අදහසක් දෙන්න මේ රූපය දැක්කට පස්සේ ඔබට මොකද්ද මුලින්ම හිතෙන්නා වූ කාරණේ කියන එක මම කැමති ඔබේ අදහස පොඩ්ඩක් මුලින්ම දැනගන්න ආරම්භය මම නැවත වතාවක් කියන්නම් ඉදිරියට යන්න ආරම්භයක් ගැනීමක් වශයෙන් මම දැන් මේනෝ tire disk කරලා තියෙන යම් රූපයක් ඒ රූපය දැක්කට පස්සේ ගුරු භවතුන්ගෙන් මම දැනගන්න කැමති වේසායකත්වය කියන දේ කතා කරන්න යන්න කලින් මේ රූපය දැක්කට පස්සේ මුලින්ම ඔබට එන අදහස මොකද්ද කියන එක සම්බන්ධ අයබෝන් සර් අයබෝන් මට මේ tire දිස්සන පින්තූර දිහා දැක්කම නැස හිතෙන්නේ දැන් මේ දවස්වල බොහෝමයක් පිරිස
යොමු වෙලා තියෙන හොඳ ව්‍යාපාරික අවස්ථාවක්. මම ජීවත් වෙන ප්‍රදේශයේ නම් බොහෝමයක් පිරිස් දැනට යොමු වෙලා තියෙන හොඳ ව්‍යාපාරික අවස්ථාවක් කියලා මේ දිස්සන පින්තූරෙන් මට පැහැදිලි වෙන්නේ. බොහොම ස්තුතියි. තව කෙනෙක් අදහසක් දැක්වුවොත් අවුරුත් අදහස් දක්වන්න කැමැත්තක් නැද්ද? හරි කාල වේලාවත් එක්ක සංසන්දනය කරලා ඉස්සරහටම යන්න. හරි ඔයගොල්ලන්ට පේනවා ඇත්තේ ඉඳුණු අඹ කීපයක් තියෙනවා. එතකොට මේක දැක්ක ගමන් කෙනෙකුට ඉඳුණු අඹ තියෙන්නේ කියලා කියන්න පුළුවන්. මං සතුටු වෙනවා ලැබුණු එක උත්තරේට. ඒ උත්තරය තුල තිබ්බේ මේ දවස්වල වර්තමානයේ සමාජයේ දකින්න පුළුවන් හොඳ ව්‍යාපාරික අවස්ථාවක් කියලා. ඔව්. එතකොට මේක අපි ඉඳුණු අබ ඒ විදිහට දකින්නවාද නැත්නම් මේක ව්‍යාපාර අවස්ථාවක් වශයෙන් දකින්නවාද කියන එක ඉතාම වැදගත් වෙනවා ව්‍යවසායකෙක් වෙන්න යනකොට. මොකද අපිට මේක එක්කෙනෙකුට දකින්න පුළුවන් මේක පළතුරක්, තව කෙනෙකුට දකින්න පුළුවන් මේක ඉඳුණු අබ, තවත් කෙනෙකුට මේක දකින්න පුළුවන් පළතුරු බීම් එකක් හදලා විකුණන්න පුළුවන් තැනකට, තව කෙනෙකුට මේක හිතෙන්න පුළුවන් බ්‍රුස් සැලඩ් එකට යූස් කරන්න, තව කෙනෙකුට මේකෙන් තවත් රස බල නිෂ්පාදනයක් කරන්න හිතෙන්න පුළුවන්. අන්න ඒ වගේ අදහස් තමයි වේසායකෙස් සතුව තිබිය යුතු වන්නේ යම් දෙයක් දැක්කට පස්සේ ඒකත් එක්ක ඉස්සරහට ඒක දිනු කරගෙන යෑම කියන කාරණේත් එක්ක. හරි එහෙනම් අපි අවධානය යොමු කරමු වේසායකත්වයේ කියන කාරණයට. අපි වේසායකත්වයේ කියන එකට හඳුන්වා දීමක් කරලා තියෙන අත්පොත තුල යම් ලාභයක් ඉපෙවීම සඳහා මූල්‍යමය අවධානම රැගෙන ආරම්භ කරන්නා වූ ව්‍යාපාරයක් හෝ ව්‍යාපාර කිහිපයකට අදාළව සිදු කරන්නා වූ ක්‍රියාකාරකම් වේසායකත්වයේ ලෙස හැඳින්විය හැකිය. මම නැවත වරක් කියන්න. යම් ලාභයක් ඉපෙවීම සඳහා මූල්‍යමය අවධානම රැගෙන ආරම්භ කරන්නා වූ ව්‍යාපාරයක් හෝ ව්‍යාපාර කිහිපයකට අදාළව සිදු කරන්නා වූ ක්‍රියාකාරකම් වේසායකත්වයේ ලෙස හැඳින්විය හැකිය. ඔය විදිහට තමයි අපි වේසායකත්වයේ කියලා හඳුන්වලා දීලා තියෙන්නේ. ඒකෙදි කාරණා සඳහන් කරලා තියෙන යම් ලාභයක් ඉපෙවීම සඳහා මූල්‍යමය අවධානම රැගෙන ආරම්භ කරන්නා වූ ව්‍යාපාරයක් කියන එක අපි වේසායකත්වයේ කියන එක අපි අර්ථ දක්වලා තියෙනවා අත්පොත තුල ඒ ආකාරයෙන්. ඊට පස්සේ මේ තියෙන්නේ ලංකාවේ වර්තමානයේ ප්‍රචලිත, මොකද අපි කොළඹ ප්‍රදේශයේ වැඩිපුර ඉන්නේ. එතකොට අපි කොළඹ ප්‍රදේශයේ ප්‍රචලිත ආහාර නිෂ්පාදන ආයතන කීපයක රූප තමයි මම මේ දැන්නේ පෙන්눔 කරලා තියෙන්නේ. ඒක දකින්නකොට ඔයගොල්ලන්ට මතක් වෙනවා ඇති යම් ආකාරයකට. නමුත් ඊට පස්සේ මම පෙන්වන එක බලන්න වර්තමානයේ අද දිනේ වෙන විට විශේෂයෙන් කොළඹ ප්‍රදේශයේ එහෙම නැත්නම් විවිධ ප්‍රදේශවල මේක වෙනස් වූ ආකාරයෙන් තියෙනවා. වෙනස් ආකාරයකට මේ ආහාර අලවිස්සල් පවත්වාගෙන යෑම. එතකොට බලන්න යම් කුඩා රතයක ඊටාම නිර්මාණශීලී ලෙස ඒක අලවි කරන්න ඕනේ කරන නිර්මාණශීලීත්වය ප්‍රයෝග කරගෙන විවිධ සඳහන් දැනුවත් කිරීම වගේ දේවල් ඒවා දාලා මිල ගණන් දාලා ඊටාම සුවඳ සේවාව සපයමින් කරන්නා වූ ව්‍යාපාරය. ඉතින් වර්තමානයේ ගොඩක් සමාජයේ අර කලින් පෙන්වුවා වගේ ප්‍රසිද්ධ ආයතන වලට යන්න පුරුදු වෙලා තියෙන්නේ. වර්තමානයේ නව අදහස් එක්ක ඉදිරිපත් වෙලා තිබෙනා වූ මේ වගේ කුඩා අලවිසල් වලින් ආහාර පාන ලබා ගැනීමට ප්‍රමුඛතාවක් දක්වමින් සිටිනවා. ඊට පස්සේ අපි බලමු මොනවද වේසායකත්වයේ තියෙන ප්‍රතිලාභ කියන එක. අපි අත්පොතත් එක්ක බැලුවාම අත්පොතේ පිටු අංක 3 තුල අපි කතා කරලා තියෙනවා වේසායකත්වයේ ප්‍රතිලාභ කියන අනුමාත්‍රිකාව. එතකොට මේකේ සඳහන් කරලා තියෙනවා වේසායකත්වයේ වේසායකෙක් වීම තුල වත්කම් ගොඩ නැගීම, වත්කම් මාරු කර ගැනීම වගේ අවස්ථා තියෙනවා. රැකියා උත්පාදනයේ වැඩසටහන ආරම්භයේදීම කතා කරා වේසායකයන් රැකියා උත්පාදනය කිරීමේ හැකියාව තියෙනවා. රැකියා උත්පාදනය කිරීම ඊට පස්සේ ප්‍රාදේශීය වශයෙන් රටක් වශයෙන් ශ්‍රී ලංකාව තුළ ආර්ථිකයට දායකත්වයක් ලබා දීම, දලදේශීය නිෂ්පාදනය සහ දෛනික ආදායමට ඒක පුද්ගල ආදායම කියන කාරණාවලට දායකත්වය ලබා දීම, හොඳ ජීවන රටාවක් ඇති කර ගැනීමට හැකිවීම,
ඊට පස්සේ අපනයන කටයුතු වලට යොමු වීම ඊට පස්සේ සමාජ සංවර්ධන වැඩ කටයුතු සඳහා යොමු වීමේ හැකියාව. ඉතින් අපි දකිනවා වේසායකයත් එක් වේසායකෙක් වීම තුළ මෙවන් වූ ප්‍රතිලාභ වේසායකට ලැබෙනවා තමන්ගේ වේසායකත්වයේ ළඟා වීම තුළ. ඊට පස්සේ අපි බලමු වේසායකත්වයේ අංග මොනවද කියලා. පළවෙනි එක තමයි අභිප්‍රේරණය motivation. වේසායකෙක් වෙන්න නම් සාර්ථක වේසායකෙක් වෙන්න නම් අත්‍යවශ්‍යම වෙන්න මේ කුසලතා තිබීමක් තියෙන්න ඕන. එතකොට පළවෙනි එක අභිප්‍රේරණය. අභිප්‍රේරණය තුළ තව අපිට කතා කරන්න පුළුවන් ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීම, වැඩි දියුණු වීම. ඊට පස්සේ ජීවිතේ වෙනස් කරන සිද්ධීන් තුළ අභිප්‍රේරණ ඇතිවීම, ස්වයං මෙහෙවීමක් සහිත පුද්ගලයන් වේසායකත්වයට යොමු වීම අභිප්‍රේරණයක් තුළ අපිට දකින්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි කාරණයට යනකොට අවදානම් ගැනීම අනිවාර්යයෙන්ම වේසායකේ සාර්ථක වේසායකෙක් වෙන්න නම් ප්‍රධාන වශයෙන්ම අවදානම් ගැනීමක් කරන්න පුළුවන් වෙන්න ඕන. එතකොට වේසායකට පුළුවන් වෙන්න ඕන අවදානම තීරුම් ගැනීමේ හැකියාවක් තියෙන්න ඕන. ප්‍රශ්න අවස්ථා ලෙස දැකලා ඒවා निराකරණය කර ගැනීමේ හැකියාවක් තියෙන්න ඕන. මූල්‍යමය වශයෙන් අවදානම ගන්නේ කිරීමේ හැකියාවක් තියෙන්න ඕන අවදානම් ගැනීම තුල. ඊට පස්සේ තුන්වෙනි කාරණේ අර්බුදකාරී අවස්ථා හැසිරවීම. එතකොට සාමාන්‍යයෙන් අර්බුදයක් කියන්නේ ඒක විවිධාකාරයේ අර්බුද වේසායකෙක් වෙන්න යනකොට වෙන්න පුළුවන්. ඉතින් ඒවා අසාමාන්‍ය දෙයක් නොවන බවට තේරුම් අරගෙන ඒවා සාර්ථක කර ගැනීමට සාර්ථක වේසායකට හැකියාවක් තියෙන්න ඕන. ඉන්පසු පවුල සහ ව්‍යාපාරය අතර හොඳ සමතුලිතතාවයකින් කටයුතු කරන්න හැකියාවක් තියෙන්න ඕන. එතකොට සාමාන්‍ය ව්‍යාපාර අධ්‍යයනය කතා කරනවා. ව්‍යාපාරයක් කරනකොට පවුල කියන්නේ එක කොටසක්, ව්‍යාපාරය කියන්නේ කොටස් තව කොටසක්. කොටස් දෙකක් වශයෙන් මේක ව්‍යාපාර අධ්‍යයනය කතා කරනවා. ඉතින් ඒක සමතුලිතාකාරයෙන් පවත්වාගෙන යමේ හැකියාවක් වේසායකට තියෙන්න ඕන. ඊට පස්සේ නවෝත්පාදනය සහ නිර්මාණශීලීත්වය කියන එකට ගියාට පස්සේ යම් ව්‍යාපාරයක් ආරම්භ කරොත් ඒකේ නවෝත්පාදන අලුත් දේවල් හොයාගෙන ඉස්සරහට කර්මාන්තයේ හෝ ව්‍යාපාරයේ දියුණු කරගත්තේ නැත්නම් ඒක අඩාල වෙන්න පුළුවන්. ඉතින් අකණ්ඩව වැඩි දියුණු වෙන ක්‍රමවේදයක් පවත්වාගෙන යන්න නම් හොඳ අදහස් අලුත් නිර්මාණශීලී අදහස් ඉදිරියට ගෙන ඒම වේසායකට ඉතාම වැදගත් වෙනවා. ඊට පස්සේ සාකච්ඡා එහෙම නැත්නම් negotiation කියන අපි මට තව සිංහල වචනයක් කියන්නේ නැහැ ඒකට. අපි මෙහෙම කියමු යම් ගන්දුණු කරුවෙක් හෝ නැත්නම් අපිට සේවාවක් හෝ භාණ්ඩ සපයන්නෙක් එක්ක අපිට පුළුවන් වෙන්න ඕන මේක සාකච්ඡා කරලා ප්‍රශ්න විසඳා ගැනීමේ හැකියාවක් තියෙන්න ඕන. එතකොට පෞද්ගලික න්‍යාය පත්‍ර තියෙන්න බෑ. තමන්ගේ සේවකයෝ වෙන්න ඕන. ඒවා සාකච්ඡා ගන්න පුළුවන් වෙන්න ඕන. පළමුව ආයතනය වෙන්න ඕන. දෙවනුව පුද්ගල භාවය ගැන හිතලා කටයුතු කරන්න පුළුවන් වෙන්න ඕන. ඊට පස්සේ ද්විපාක්ෂික වශයෙන් තීන්දුව තීරණවලදී සාකච්ඡා කරලා ඉදිරියට යෑමක් වේසායකෙක් තුලින් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ කුසලතාවය තියෙන්න ඕන. ඊට පස්සේ අපිට වේසායකෙක් වෙන්න යනකොට අපිට තියෙන්න ඕන කැපවීම, යම් අසාර්ථක වීමක් හෝ පාඩුවක් වෙනවා නම් ඒක තුලින් ඉගෙනගෙන අකණ්ඩ ඉදිරියට යෑමක් තියෙන්න ඕන. අවසානයේ ජයග්‍රහණයේ අරමුණු කරගෙන කැපවෙන්න ඕන වේසායකෙක් වුණාම අවසාන වශයෙන් තීරණ ගැනීමේ හැකියාව. එතකොට තමන් වේසායකයා වශයෙන් තමන්ගේ ව්‍යාපාරය තුළ හොඳ තීරණ ගැනීමේ හැකියාවක්, ඒක තීරණාත්මක තීරණ වෙන්න පුළුවන්, ආර්ථික තීරණ වෙන්න පුළුවන්. ඉතින් ඒවා සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමේ හැකියාවක් වේසායකයට සතු විය යුතුයි. මම එතකොට අත්පොතේ පිටු අංක 4 මේ ආකාරයෙන් කතා කරගෙන යනවා. එතකොට අපි ඒක ක්‍රියාකාරමක් ඇතුළත් කරලා තියෙනවා. අපිට රටේ පවතින තත්ත්වයත් එක්ක ඔන්ලයින් තාක්ෂණ ඔස්සේ මේ වැඩසටහන් කරන්න උනත් අපි මූලික සැලසුම් සකස් කරලා තිබ්බේ. ඔබ ප්‍රදේශයට ඇවිල්ලා මේ වැඩසටහන් කරන්න. ඉතින් අපි ක්‍රියාකාරකම් ඇතුළත් කරලා තියෙනවා ඒ වැඩසටහන් තුළදී ක්‍රියාකාරකම් කරන්න. නමුත් දැන් ලියන්න කියන්නේ ඒවා අපිට මෙතන ඉදිරිපත් කරන්න බැරි නිසා අත්පොතත් එක්ක ඔයගොල්ලන් ඉස්සරහට යනකොට ඒ ක්‍රියාකාරකම් පරිශීලනය කරමින් දරුවන්ට මේ දැනුම ලබා දීම මේ කටයුතු ඉස්සරහට කරගෙන යෑමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ අපි බලමු
දැන් ව්‍යවසායකෙක් වෙන්න යනකොට අපිට ඕන වෙනවා අදහසක් ඒ තමයි ව්‍යාපාර අදහසක් අපි බලමු ව්‍යාපාර අදහසක් කියන්නේ මොකද්ද කියලා ව්‍යාපාර අදහසක් විදිහට අපි හඳුන්වනවා අරමුණු කරගත් ව්‍යාපාරයක මූලික වැඩ කටයුතු වල කෙටි නිරවුල් විස්තරයක් ව්‍යාපාර අදහසක් කියලා එතකොට මෙතෙන්දී විශේෂයෙන් සඳහන් කරනවා අරමුණු කරගත් ව්‍යාපාරයක මූලික වැඩ කටයුතු වල කෙටි නිරවුල් විස්තරයක් ව්‍යාපාර අදහසක් කියලා ඉතින් අදහසක් කියන දේ ලොකු සංකීර්ණ රචනයක් වගේ වෙලා බෑ ඒක ඉතා කෙටි තව කෙනෙකුට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් නිරවුල් අදහසක් එන්න ඕන ව්‍යාපාර අදහස කියන එක එතකොට මේ ව්‍යාපාර අදහසක ඇතුළත් වෙන්න ඕන මොනවද අපි පළවෙනි කාරණේ බලමු ව්‍යාපාර අදහසක් ගැන හිතනකොට අනිවාර්යෙන්ම අපිට හිතන්න ඕන මේ ව්‍යාපාර අදහස තුල අපිට ඇතුළත් කරගන්න ඕන මොන නිෂ්පාදනය හෝ සේවාවද ඔබේ ව්‍යාපාරය තුලින් අලෙවි කරන්නේ අලෙවි කරන්නේ මොන නිෂ්පාදනය හෝ සේවාවද කියන එක පළවෙනි කාරණේ දෙවෙනි කාරණේ තමයි ඔබ කාටද මේ නිෂ්පාදනය හෝ සේවාව අලෙවි කරන්නේ තුන්වෙනි කාරණේ තමයි කොහොමද මේ නිෂ්පාදනය හෝ සේවාව ඔබේ ව්‍යාපාරය තුල අලෙවි කිරීම කරන්නේ මොන විදිහේ ගනුදෙනු කරුවන්ගේ අවශ්‍යතාව හඳුනාගෙන මේ අවශ්‍යතාවේ සපුරාලීමක් ඔබේ ව්‍යාපාරය තුලින් වෙනවාද කියන එක. එතකොට මම ආයි කියනවා හොඳ බිස්නස් අයිඩියා එකක් තුල තියෙන්න ඕන කුමක්ද විකුණන්න බලාපොරොත්තු වෙන්නේ භාණ්ඩය හෝ සේවාව කුමක්ද කියන කාරණේ කාටද මේක විකුණන්නේ කොහොමද මේක විකුණන්නේ සහ මේ විකිණීම තුලින් මේ ව්‍යාපාරය තුලින් ගනුදෙනු කරුවන්ගේ කුමන අවශ්‍යතාවයක් සපුරා ගැනීමේ හැකියාවක් තියෙද කියන ප්‍රශ්නාර්ථ හතර බිස්නස් අයිඩියා එකක් තුල අන්තර්ගත විය යුතුයි. ඊට පස්සේ අපි බලමු කොහොමද ව්‍යාපාර අදහසක් ඇති කරගන්නේ කියන එක. අපිට පුළුවන් ව්‍යාපාර අදහසක් විවිධ ආකාර වලින් ඇති කර ගැනීමක් කරන්න. මම පළවෙනි කාරණයට යනවා බ්‍රේන්ස්ටෝමින් සමායට මේක අහලා සමහරට අහලා නැතුවත් ඇති බ්‍රේන්ස්ටෝමින් කියන්නේ බුද්ධිකලම්බන කියන ඉතා සරල වූ ක්‍රමවේදයක් ඒක අපිට මේ විදිහට කියන්න පුළුවන් එක වචනකින් හරි එක මාතෘකාවකින් හරි පටන් අරගෙන ඒ දෙයට අදාළ වන්නා වූ ඔබට ඔබේ සිතට එන ඕනම අදහසක් අපි සටහන් කරලා ගත්තොත් අපිට ඒක බුද්ධිකලම්බනේ කියලා ගන්න පුළුවන් මේ බුද්ධිකලම්බන ක්‍රමවේද ඔස්සේ ගන්න පුළුවන් ඉන්නේ යම් වචනයක් හෝ එක මාතෘකාවක් ඒක දිග එකක් නෙවෙයි වචන කීපයක් එකතු කරලා හදාගන්න යන්නේ නෙවෙයි තනි සරල වචනයක් තුල මොන යම් ආකාරයේ ව්‍යාපාර අදහස් ඇති කර ගැනීමේ හැකියාවක් තියෙනවද කොච්චර ව්‍යාපාර අදහස් ප්‍රමාණයක් ඇති කර ගන්න පුළුවන්ද කියන එක ක්‍රියාශීලීව කරලා බලන එක තමයි බුද්ධි ගලම්බනයක් කියලා කියන්නේ. මම මේකට යම් උදාහරණයක් කියන්නම්. තනි වචනයක් විදිහට මම ගන්න උදාහරණයට පොල් කියන එක. එතකොට පොල් කිව්වට පස්සේ දන්නවා තාල වර්ගයට අදාළ ගහ. ඒ පොල් කියන වචන ඇහුනොත් කාගෙන් හරි ඕනම පිරිසකින් ඇහුවොත් පොල් කියන එකට යම් නිෂ්පාදනයක් හෝ සේවාවක් පොල් ආශ්‍රිතව දෙන්න කියලා ඕනම තරම් දේවල් දෙන්න පුළුවන් උදාහරණ පොල් කියන වචනය තුල තියෙනවා. එතකොට බුද්ධි කලම්බනේ කියන්නේ ඒ වගේ තනි වචනයක් අරන් ඒක තුල විවිධාකාර වූ ව්‍යාපාර අදහස් ඇති නිර්මාණය කර ගැනීම ඇති කර ගැනීම බුද්ධි කලම්බනයක් කියලා කියනවා. එතකොට මම උදාහරණයක් ගත්තේ පොල්. එතකොට පොල් ගෙඩිය, පොල් ගස, පොල් කොලේ, පොල් කඳ ඒ හැම දෙයකින්ම විවිධාකාර වූ නිෂ්පාදන දසදහස් ගණනක් කරන්න පුළුවන්කම තියෙනවා. නිර්මාණශීලී ව්‍යවසායකයෙකුට ඊට පස්සේ යනවා දෙවෙනි කාරණයට ස්ට්‍රක්චරල් බ්‍රේන්ස්ටෝමින් ඒ කියන්නේ ව්‍යුහාත්මක බුද්ධිගලම්බනේ බුද්ධිගලම්බනේ කියන එකේ තව පොඩ්ඩක් අදියරක් ඉස්සරහට තියෙනවා ව්‍යුහාත්මක බුද්ධිගලම්බනේ කියන එක. එතකොට ව්‍යුහාත්මක බුද්ධිගලම්බනේදී අපි කරන්නේ නිශ්චිත කර්මාන්තයක් හෝ ව්‍යාපාරයක් ගැන හිතලා ඊට අදාළ වන්නා වූ ව්‍යාපාර අදහස් ජනනය කර ගැනීමක් තමයි අපි ව්‍යුහාත්මක බුද්ධිගලම්බනේ තුල කරන්නේ. ඒක එතනදී අපි ප්‍රධාන කොටස් හතරකින් ව්‍යවහාත්මක බුද්ධි ගලම්බනය සිද්ධ කරනවා. අපි ගන්නවා විකිණීම සම්බන්ධයෙන් වූ අදහස්, නිපදවීම සම්බන්ධයෙන් වූ අදහස්, සේවා සම්බන්ධයෙන් වූ අදහස් සහ වක්‍රාකාරව සම්බන්ධ වෙන අදහස් කියන ප්‍රධාන කොටස් හතරකට අපිට ව්‍යවහාත්මක බුද්ධි ගලම්බනය තුළ බෙදලා ගැනීමේ හැකියාවක් තියෙනවා.
මම ඒකටත් උදාහරණයක් කියන්න සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් අඳින පළඳින දෙයක් තමයි ටී-ෂර්ට් එක මම උදාහරණේ ටී-ෂර්ට් එකක් ගන්නවා ඒ උදාහරණේ මම කතා කරන්න මේ කොටස් අතර කොහොමද කියන එක ඔබට අදහසක් තවදුරටත් එන්න එතකොට විකිණීම සම්බන්ධයෙන් අදහස් බැලුවොත් අපිට කොහොමද ටී-ෂර්ට් එක විකුණන්න පුළුවන් ක්‍රමවේද අපිට පුළුවන් කඩවල් වලට දාන්න එහෙම නැත්නම් සතිපොළවල් වල විකුණන්න පුළුවන් එහෙම නැත්නම් යම් ආයතන වලට ගිහිල්ලා පෞද්ගලික හෝ රජයේ එහෙම නැත්නම් පාසල් වගේ ආයතන වලට ඒ තැන් වලට ගිහිල්ලා මේක විකුණන්න පුළුවන් එතකොට අපි මේ ටී-ෂර්ට් එක විකුණනා කියන එක විතරද අපි හිතන්නේ අනේ අපි එතනින් එහාට පොඩ්ඩක් හිතනවා අපිට පුළුවන් මේ ටී-ෂර්ට් එකක් නිපදවන්න ඕන මහාන මැෂින් විකුණන්න ඒවට අවශ්‍ය කරන වෙනත් යන්ත්‍ර උපකරණ විකුණන්න එතකොට අපිට පුළුවන් තව මේ රෙදි මහන්න අවශ්‍ය වෙන කපු විකුණන්න කපු නිෂ්පාදනය කරලා විකුණන්න පුළුවන් ඊට පස්සේ මේකේ මොනවා හරි print එකක් දාන්න ඕනේ ඒ printing machine විකුණන්න පුළුවන් ඔන්න ඔය ආකාරයේ ව්‍යුහාත්මක බුද්ධි කලම්බ තුළ විකිණීම සම්බන්ධයෙන් අදහස් අපිට යම් නිශ්චිත කර්මාන්තයන් නිශ්චිත ව්‍යාපාරයක් දිහා බලලා අපිට විකිණීම සම්බන්ධයෙන් අදහස් ගන්න පුළුවන් ඊට පස්සේ දෙවෙනියට මේ ටී-ෂර්ට් එකම උදාහරණයක් අරගෙන නිපදවීම සම්බන්ධයෙන් අදහස් ගත්තාම අපිට දැන් රෙදි මේන් ටී-ෂර්ට් එක මහන්න අපිට කපු ඕනේ නම් කපු වවන්න ඕන කපු නිෂ්පාදනය කරන්න ඕන ඊට පස්සේ නූල් නිෂ්පාදනය කරන්න ඕන සායම් වර්ග නිෂ්පාදනය කරන්න ඕන මේව ඇසුරුම් ගන්න පිළිවෙලකට ලස්සනට ඇසුරුම් ගන්න ඇසුරුම් ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්න ඕන මේ ආකාරයෙන් නිපදීම සම්බන්ධයෙන් අදහස් අපිට ගන්න පුළුවන් ඒ අදාළ නිශ්චිත ව්‍යාපාරය හෝ නිශ්චිත කර්මාන්තය දිහා බලලා ඊට පස්සේ තුන්වෙනි කාරණේ වෙන සේවා සැපීම සම්බන්ධයෙන් අදහස් එතකොට කොහොමද මේ ටී-ෂර්ට් එක උදාහරණයට ගත්තාම අපිට සේවා සපයන්න පුළුවන් අපිට පුළුවන් මේවා ප්‍රවාහන සේවා සපයන්න අපිට පුළුවන් මේ ව්‍යාපාර වැඩි දියුණු කරගන්න ව්‍යාපාරික දැනුම ලබා දෙන වැඩසටහන් කරන්න පුළුවන් සේවා සපින් කරන්න පුළුවන් විවිධ මේ නිෂ්පාදනයට අවශ්‍ය වෙන යන්ත්‍ර උපකරණ අලුත් වැඩියා සේවාවල් ලබා දෙන්න පුළුවන් ඊට පස්සේ යම් කර්මාශාලාවක් නැහැ ඒක පිරිසුදු කිරීමේ සේවාවන් ලබා දෙන්න පුළුවන් ඉතින් මේ ආකාරයේ අපිට සේවා සැපීම කියන කාරණය තුලින් අදාළ ව්‍යාපාරයට අපිට තව ව්‍යාපාර අදහස් ගන්නවත් යන්නේ කර ගැනීම හැකියාවක් තියෙනවා අවසාන වශයෙන් ව්‍යුහාත්මක බුද්ධි කලම්බණය තුල වක්‍රාකාරව සම්බන්ධ වෙන අදහස් සම්බන්ධයෙන් කතා කරනවා කොහොමද මේ ටී-ෂර්ට් එකට උදාහරණයක් ගත්ත ටී-ෂර්ට් එකට වක්‍රාකාරව සම්බන්ධ වෙන්නේ එතකොට මේ රෙදි වලින් තව විවිධ විචිත්‍ර නිර්මාණ කරන්න පුළුවන් යම් රෙදි වලින් බැනර් හදන්න පුළුවන් සමහර වෙලාවට මේ අපත යන රෙදි කෑලි අරන් ගිහලා පාවිච්චි වක්‍රාකාරව නිෂ්පාදන අවස්ථා තියෙනවා ඉතින් මේ ආකාරයෙන් වක්‍රාකාර ව්‍යාපාර අදහස් ඇති කර ගැනීමක් කරන්න පුළුවන් ඔන්න ඔහොම ওই විදිහට තමයි ව්‍යුහාත්මක බුද්ධි කලම්බනේ ව්‍යුහාත්මක බුද්ධි කලම්බනේ කියන එක මම කියවා නිශ්චිත ව්‍යාපාරයක් හෝ කර්මාන්තයක් දිහා බලලා ඒකට සම්බන්ධ වෙන්නා වූ ව්‍යාපාර අදහස් ජනනය කර ගැනීමක් ඒක තුලින් කරන්න ඕන එතකොට ඔන්න ඔය ආකාරයේ උදාහරණයකින් මම පැහැදිලි කරේ ව්‍යුහාත්මක බුද්ධි කලම්බනේ කියන බිස්නස් අයිඩියා එකක් ජෙනරේට් කරගන්න යම් ක්‍රමවේදයක් සම්බන්ධයෙන් තවත් අපි ඉස්සරහට යනකොට අපිට පුළුවන් තවත් අපේ ප්‍රදේශයේ තියෙන ව්‍යාපාර විමර්ශනය කරන්න අපි යනවා කඩවල් වලට අපි ගිහිල්ලා බලනවා ඒ විදිහට අපිට පුළුවන් අපේ ප්‍රදේශයේ තියෙන ව්‍යාපාර නිරීක්ෂණය කරලා තව ව්‍යාපාර අදහස් අපිට ජනනය කර ගැනීමක් කරන්න ඊට අපිට පුළුවන් පරිසරය දිහා බලන්න ශ්‍රී ලංකාව කියන්නේ විවිධ ස්වභාවික සම්පත් විශාල ප්‍රමාණයක් තියෙන රට එතකොට ඕ ඔයාලා ගෙට එන්න එළන්නේ අම්මා පොඩ්ඩක් බලන්න මම හිතන්නේ ප්‍රශ්නයක් තියෙනවා නම් විතරක් පොඩි ටෙක්ස්ට් බොක්ස් එකකට මැසේජ් එකක් දාන්න පුළුවන් එකපාරට කතා කරන්න ගියොත් අනික් කට්ටියට ඒ කරදරයක් බවට පත් වෙනවා ඒක ගුරු මහත්ම මහත්මින්ට මම නැවතවත් මතක් කරනවා ඒක නිසා අන්මියුට් කිරීමක් කරනකොට මොකද නිවෙස්වල ඉඳන් මේ වැඩසටහන සම්බන්ධ වෙන්නේ පෞද්ගලික ප්‍රශ්න ගන්නවක් තියෙන අවස්ථාව වෙලාවක කාලවලා මේකට යොදවලා තියෙන්නේ ඒක නිසා අන්මියුට් කිරීමේදී ඊටම සැලකිලිමත් වෙන්න තමන්ගේ මයික්‍රොෆෝනේ අපි ප්‍රেজෙන්ටේෂන් එකේ යන එතකොට අපිට මේ ස්වභාවික සම්පත් අපේ පරිසරය දිහා බලලා විවිධ ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීම කරන ව්‍යාපාර අදහස් ඇති කර ගැනීම අපිට කරන්න පුළුවන් ඊට පස්සේ අපිට තව පුළුවන් මේ විදිහට අපි විවිධ ක්‍රියාවලි කරලා අපිට තවත් පුළුවන්
අපිට හිතට එන විවිධ ව්‍යාපාර අදහස් ලැයිස්තුගත කිරීමක් කරන්න. එවින් ලැයිස්තුගත කිරීමක් කරලා අපිට සුදුසු ව්‍යාපාර අදහස මොකක්ද කියන එක අපිට තවදුරටත් බලන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට තවත් කියන්න පුළුවන් විවිධ පුද්ගලයොත් එක්ක කතා කරන්න පුළුවන්. ඒ විවිධ පුද්ගල සමාජ සමාජයේ ඉන්න පුද්ගලයෝ වෙන්න පුළුවන්. සමහර ලාට ව්‍යාපාර කරන පුද්ගලයෝ වෙන්න පුළුවන්. මේ පුද්ගල සමග සාකච්ඡා කිරීමේදී අපට පුළුවන් වෙනවා හොඳ ව්‍යවසායකෙක් වෙන්න යනකොට තමන්ගේ ප්‍රදේශයට අදාළව මොනවද තවදුරටත් නිර්මාණය කරන්න ඕන ව්‍යාපාර අදහස් මොනවද තියෙන කියන එක සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න අදහස් හුමාරු කර ගැනීමක් කරන්න අවස්ථාවක් ලැබෙනවා. ඔය විදිහට හොඳ ව්‍යාපාර අදහසක් ඇති කරගන්න යම් ක්‍රියාමාර්ග ක්‍රියාවලීන් කරනකොට ඊට පස්සේ අපිට කරන්න වෙනවා හොඳ බිස්නස් අයිඩියා එකක් දල වශයෙන් හදාගන්න. එතකොට මේක විශ්ලේෂණය කරනකොට ව්‍යාපාර අදහස් ලැයිස්තුවක් දැන් කලින් ස්ලයිඩ් එකේ කිව්ව විදිහට උත්පාදනය කරගෙන ඒක තුල ව්‍යාපාර අදහස් ඒ තියෙන ලැයිස්තුව විශ්ලේෂණය කරන්න ඕන. ඒ කරගෙන යනකොට අපිට විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන අපේ ව්‍යාපාර අදහස් ලැයිස්තුව තුල අපිට ඉන්න කස්ටමර්ස්ලා අපිට ඉන්න ගනුදෙනු කරුවන් කවුද කියන එක, අපිට ඉන්න තරම් කරුවන් කවුද කියන එක, අපිට මොන මොන ආකාරයේ සම්පත් අවශ්‍ය වීමක් වෙයිද කියන එක, ඊට පස්සේ අපිට මොන විදිහේ හැකියාවන් සහ දක්ෂතා තියෙන අධ්‍යක්ීම් තියෙන අපි ඒ විදිහේ කෙනෙක් වෙනවද, එහෙම නැත්නම් ඒ ආකාරයේ පුද්ගලයෝ අපි මේකට සම්බන්ධ කරගන්නවද කියන එක අපේ මේ ව්‍යාපාර අදහස ක්‍රියාත්මක කිරීමට පෙර අපි අනිවාර්යෙන් සලකා බැලීමක් කරන්න ඕන. ඊට පස්සේ මේ ව්‍යාපාර අදහස් සමා වෙන්න යම් තාක්ෂණික බාධාවක් ඇති වුණා. හරි, මම කතා කර කර හිටියේ මේ විශ්ලේෂණය කරලා ලබාගත් ව්‍යාපාර අදහස් තුල මේක ක්‍රියාත්මක කරන්න යනකොට පළවෙනි අඩිතාලම කොයි ආකාරයෙන් ලබා ගන්න කියලා. ඒතකොට මම මුල්ම කාරණේ වශයෙන් කතා කරේ ශ්‍රේෂ්ඨ පරීක්ෂණය කියන එක. ඒතකොට මේ ශ්‍රේෂ්ඨ පරීක්ෂණයක් යම් ආකාරයක විශේෂ සූදානමක් වෙලා හරි නැතුව හරි ගිහිල්ලා විවිධ පාරිභෝගිකයන් වෙන්න පුළුවන්, සැපයුම් කරුවන් වෙන්න පුළුවන්, විවිධ ව්‍යාපාර ප්‍රජා වෙන්න පුළුවන්, මේගොල්ලොත් එක්ක කතා බහ කරලා අදහස් වටිනා කරන තොරතුරු ලබා ගැනීම ශ්‍රේෂ්ඨ පරීක්ෂණයක් තුලින් කරන්න පුළුවන් වෙනවා. එතකොට මේක ඉතාම වැදගත් වෙනවා. මොකද කලින් එකේ මම කතා කරා අපිට ගනුදෙනු කරුවන් කවුද කියන එක හඳුනා ගන්න ඕන, අපි තරම් කරුවන් කවුද කියන එක හඳුනා ගන්න ඕන, අපිට තියෙන සම්පත් කොයි ආකාරයෙන්ද කියලා හඳුනා ගන්න ඕන, අපිට තියෙන හැකියාවන් හා දක්ෂතා කොයි ආකාරයෙන්ද කියලා හඳුනා ගන්න ඕන. ඉතින් මේ හඳුනා ගැනීම කරන්න, එතකොට ඒ හඳුනා ගැනීම තුල ලබා ගන්නා වූ ව්‍යාපාර අදහස් තවදුරටත් විශ්ලේෂණය කරන්න ශ්‍රේෂ්ඨ පරීක්ෂණය මේ ආකාරයෙන් කිරීම ඉතාම වැදගත් වෙනවා. ඊට පස්සේ අපි ඊළඟ කාරණයට යනවා. මේක තවදුරටත් විශ්ලේෂණය කරන්න, තවදුරටත් අධ්‍යයනය කරන්න ඉතාම ලංකාවේ විවිධ ව්‍යාපාර, ඒක මහා පරිමාණ, මධ්‍ය පරිමාණ, සුළු පරිමාණ කියලා නැහැ, තනි පුද්ගල ව්‍යාපාර කියලා නැහැ. ඕනම කෙනෙක් ඉතාම සරලව කරන්නා වූ විශ්ලේෂණයක් තමයි සදුවත විශ්ලේෂණය කියන්නේ. මෙවැනි විශ්ලේෂණ ගුරු භවතුන් කරලත් ඇති යම් ක්‍රියාකාරකම් තුල පාසල් අධ්‍යාපනයේ දරුවන් සමග. ඉතින් සදුවත විශ්ලේෂණයේදී හැම කෙනෙක්ම දන්නවා අපිට ශක්තිය සහ දුර්වලතාවයන් කියන අභ්‍යන්තර කරුණු දෙකක්, අවස්ථා සහ තර්ජන කියන බාහිර කරුණු දෙකක්, ව්‍යාපාරයේ තුල සහ ව්‍යාපාරයෙන් පිටත වශයෙන් අපිට දකින්න හම්බෙනවා ශදුවත විශ්ලේෂණය තුල. එතකොට අපි මේ ගන්න ව්‍යාපාර අදහස් වෙසාගේ වශයෙන් මේක ක්‍රියාත්මක කරන්න යන්න කලින් මේ ව්‍යාපාර අදහස් වල තියෙන්නේ මොන යම් ආකාරයේ ශක්තිය ප්‍රමාණයක් තියෙනවද, මේ ව්‍යාපාර අදහස් වල මොන ආකාරයේ දුර්වලතා ප්‍රමාණයක් තියෙනවද, එහෙනම් දුර්වලතා තියෙනවා නම් මේ දුර්වලතා ශක්තියින් බවට පරිවර්තනය කරගන්න අපිට අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ව්‍යාපාරයෙන් පිටත බැලුවට පස්සේ අපේ මේ ව්‍යාපාර අදහසට මොන යම් ආකාරයේ අවස්ථා තියෙනවද මේ සමාජය තුළ, ඊට පස්සේ මේ අපේ ව්‍යාපාර අදහසට මොන ආකාරයේ තර්ජන අපිට තියෙනවද, එහෙනම් ව්‍යාපාරයෙන් පිටත තියෙන කාරණා දෙයක් අවස්ථා සහ තර්ජන, මේ අවස්ථා ලබා ගැනීමත්
තර්ජන වලින් පුළුවන් තරම් ඈත් වෙලා කටයුතු කිරීමත් වෙසාගේ කෙන්දරවට අපිට කරන්න සිද්ධ වෙනවා. මම මේ ශදුවත විශේෂයන් යම් උදාහරණයක් ගන්නම්. මම ව්‍යාපාර අදහස විදිහට ගන්නවා මිල අඩු ඇඳුම් අලවිසල කියන ව්‍යාපාර අදහස. එතකොට මගේ ව්‍යාපාර අදහස තමයි මිල අඩු ඇඳුම් අලවිසල. අපි බලමු මේකේ ශක්තියින් කොහමද වෙන්නේ කියලා. එතකොට මේ මිල අඩු ඇඳුම් අලවිසල කියන ව්‍යාපාර අදහස ඇති කරගන්න පුද්ගලයා යම් ආකාරයකට කාලයක් ඇඟලුම් කර්මාන්තේ නියැලලා සිටියා නම් එහෙම නැත්නම් ඇඟලුම් වෙල්ද සලක රැකියාවක් කරලා අධ්‍යයීම් තිබ්බා නම් ඒක ඔහුට හොඳ ශක්තියක් බවට පත් වෙනවා. ඔහුට එතකොට තියෙනවා මන අලවිකරණ දක්ෂතාවයක් තියෙනවා. එතකොට සමහර මොහොතර දැකීමෙන් ඒක හොඳ ගුණාත්මක නිෂ්පාදනයක්ද කියන එක අවබෝධ කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ තව මේ ව්‍යාපාරය කරන්න යන ස්ථානයේ යෝජිත ව්‍යාපාර ස්ථානයේ සැපයුම් කරුවන්ට පාරිභෝගිකයන්ට ඊට ආසන්නව පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක් නැහැ. ඒක ඉතාම විශාල ශක්තියක් බවට පත් වෙනවා මේ ව්‍යාපාරයට. ඔන්න ඔය විදිහට ශක්තියින් හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු දුර්වලතාවයක්. එතකොට මේ මිල අඩු ඇඳුම් මලවිසල පවත්වන්න යන ගොඩනැගිල්ල අපි ඒක මිලට ගන්නකොට අපි ඒක කුලියට ගන්නකොට ඉතා විශාල අධික මුදලක් ගෙවලා කුලියට ගන්නවා නම් අන්න ඒක අපේ දුර්වලතාවය. අපි හැම පැත්තකින්ම ශක්තියක් හදා ගන්න හදනකොට මේ වගේ පොඩි දෙයක දුර්වලතාවයක් තිබ්බොත් ඒක ඉතාම අසාර්ථක වෙන්න පුළුවන්. එනම් මේ දුර්වලතාව ශක්තියක් බවට පත් කරගන්න නම් අපිට පුළුවන් වෙන්න ඕන අපි අධික කුලියක් ගෙවලා ගොඩනැගිල්ලක් ගන්න නැතුව ඉතා අඩු මුදලකට ගොඩනැගිල්ලක් සොයා බලලා අපේ ව්‍යාපාරය ආරම්භ කරන්න. ඊට පස්සේ ව්‍යාපාරයෙන් පිටත ගන්දුන විශේෂයෙන් මම ව්‍යාපාර අදහස මිල අඩු ඇඳුම් ඇලවිසල්ට උපයෝග කරගන්නවා මේ මේ විදිහට අවස්ථා. එතකොට දැන් වර්තමානයේ ආර්ථික රටාව තුළ සමාජයේ දැන් ඉන්නවා ඉස්සරහට අවුරුදු කාලේ. ඉතින් බොහෝම සමාජයේ ඉන්න පිරිසට ඉතා විශාල වශයෙන් අධික ලෙස වියදම් කරලා ඇඳුම් මිල දී ගැනීම හැකියාවක් නැහැ. එහෙනම් ඔවුන් හොයන්නේ තමන්ගේ සාක්කුවට සරිලන ආකාරයේ ඇඳුම් මිල දී ගන්න පුළුවන් අලවිසලක්. එහෙනම් අපිට ඔන්න අවස්ථාවක් තියෙනවා ප්‍රදේශයේ තියෙන ව්‍යාපාර අවස්ථාත් එක බැලුවට පස්සේ මිල අධික නම් අපේ ව්‍යාපාරයේම අදහස වෙන්නේ ව්‍යාපාර අදහසම වෙන්නේ මිල අඩු ඇඳුම් අලවිසල. එහෙනම් අපේ මිල අඩුයි. එහෙනම් අන්න ඒක අපිට අවස්ථාවක් වශයෙන් අපේ ප්‍රදේශයේ තියෙන ව්‍යාපාරයක් අවස්ථා ඉදිරියට කරගෙන යෑමේ අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ වගේම අපි බලමු තර්ජන. අපි දැන් මේ ව්‍යාපාරය කරගෙන යන්න යනකොට අපිට එනවා තොරතුරක්. ඒ ප්‍රදේශයේ ඒ ආසන්නයේම සතිපොලක් ආරම්භ කරන්න යනවා කියලා. අන්න එහෙනම් අපිට ඉස්සරහට තර්ජනයක් එනවා. සතිපොලක් වගේ තැනක ඉතාලම අපේ මිලටත් වඩා අඩුවට සමාන අවස්ථාවන් වලදී ඇඳුම් මිල දී ගැනීම හැකියාවක් සහ අලෙවි කිරීමක් දකින්න පුළුවන්. ඉතින් එහෙනම් අපිට ඒක තර්ජනයක් බවට පත් වෙන අපේ මිල අඩු ඇඳුම් මලවිසල කියන ව්‍යාපාර අදහසට ඒ තර්ජනේ තියෙනවා. තවත් ඉතාම වැදගත් ඉතාම භයානක තරංකරුවෙක් මේ ශේෂ්ත්‍රයට ඇතුළත් වීම. ඉතින් ඔන්න ඔය ආකාරයෙන් ශදුවත විශ්ලේෂණය මට පැහැදිලි කරලා දෙන්න පුළුවන් සරල උදාහරණයක් ඇතුළුව. මම සමහරට අධ්‍යාපන කටයුතු වලදී මීට වඩා උදාහරණ ගන්න ඇති. මම කරන්නේ වේසායකත්වය සම්බන්ධයෙන් හඳ ව්‍යාපාර අදහස්ම උපයෝගී කරගෙන තමයි මේ කටයුත්ත කරන්නේ. තවත් විශ්ලේෂණයක් තියෙනවා. ඒ තමයි පෙස්ටල් ඇසෙස්මන්ට්. අපි බලමු පෙස්ටල් කියන්නේ මොකද්ද කියලා. පෙස්ටල් කියන්නේ ප්‍රධාන අකුරු 6කින් හැදිච්ච වචනය. එතකොට මේකේ පළවෙනි අකුර වෙනවා P. P කියන්නේ political factors. ඒ කියන්නේ දේශපාලනික කරුණු. එතකොට පවතිනා වූ රජයක් පවතිනා වූ ආණ්ඩුවක් තුළ වෙනස්සන්නා වූ දේශපාලනික කරුණු තුළ අපේ ව්‍යාපාර කරගෙන යෑමේ හැකියාව කොයි ආකාරයෙන්ද කියන එකක් බලන්න ඕන. ඊට පස්සේ E එක කියනවා economic factors, ආර්ථික සාධක. එතකොට අපිට බලන්න පුළුවන් රැකියා විරතභාවය අපේ ප්‍රදේශයේ කොහොමද, මිනිස්සුන්ගේ ආදායම් මට්ටම කොහොමද, ඒවා ආර්ථිකයට බලපාන දේවල්, දරිද්‍ර උද්ධමන වේගය කොහොමද. ඉතින් ඒ වගේ දේවල් එක්ක බලලා ආර්ථික සාධක සලකා බැලීමක් අපේ ව්‍යාපාර අදහස ආරම්භ කරන්න කලින් අපි කරන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ S අකුරෙන් කතා කරනවා social factor, සමාජීය සාධක. එතකොට අපිට ශ්‍රී ලංකාව තුළ තියෙනවා යම් ආකාරයක සංස්කෘතිය. ඒ සංස්කෘතිය සමාජයත් එක්ක හොඳින් බැඳීමක් තියෙනවා. එතකොට මේ දේවල් සම්බන්ධයෙන් අපිට
ඉදිරි කටයුතු කිරීමේදී සැලකිලිමත් වෙන්න වෙනවා. ඒතකොට සමාජය තුල තියෙනවා රැකියාවකට යන්න අවම වැටු අවම වයස් සීමාවන්. ඊට පස්සේ විවිධ ජනගහන ප්‍රමාණයන් අනුව සමාජ සාධක තියෙනවා. ඉතින් මේවා සම්බන්ධයෙන් අපි සැලකිලිමත් වීමක් කරන්න ඕන. ඊට පස්සේ අතරින් ටී එකකින් අපි කතා කරනවා ටෙක්නිකල් ටෙක්නොලොජිකල් ෆැක්ටර්ස් තාක්ෂණික සාධක. එතකොට දැන් මේ අපිත් කියන්නේ තාක්ෂණික ක්‍රමවේදයක් ඔස්සේ. එතකොට වර්තමානයේ විවිධ ප්‍රදේශ වලින් සම්බන්ධ වෙන්න ඕ පිළිසක් මේ විදිහට එක තැනකට සම්බන්ධ කරගන්න මේ තාක්ෂණ ඔස්සේ පුළුවන්කම තිබෙනද? එතකොට දකින්න පුළුවන් මේ වෙනකොට කෑම ගන්න කොළඹ ප්‍රදේශයේ කඩවල් වලට යනවා අඩුයි. දකින්නවා සමහරවිට ඇඩ්වර්ටයිස්මන්ට් පවා යනවා. පිග්මි ඊට්ස් තියෙනවා, උබයිස් තියෙනවා, විවිධ ඩිලිවරි සර්විස් තියෙනවා. ඉතින් මේවා ෆෝන් එකෙන් හෝ ලැප් එකකින් Tamanta තාක්ෂණය Taman ඉන්න තැනට Tamanta ඕනි කඩෙන් Taman කැමති කෑම වර්ගයක් ගෙවීම කරලා ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් මේවා තාක්ෂණත් එක්ක ඉස්සරහට යනකොට සමාජයේ මේ තාක්ෂණ එක්ක ඉස්සරහට යනකොට විශේෂයෙන් අධ්‍යාපන ශාස්ත්‍රයත් බැලුවර පස්සේ දැන් පන්ති පැවැත්වීම ඉස්කෝල පැවැත්වීම තාක්ෂණයේ ප්‍රයෝගී කරගෙන මේ ආකාරයෙන්ම Zoom තාක්ෂණය WhatsApp වගේ දේවල් පාවිච්චි කරමින් කරනවා. ඉතින් කවදාවත් හිතුවේ නැහැ ගුරු භවතුන්වත් කවුරුවත්ම මේ වගේ තාක්ෂණය ප්‍රයෝගී කරගෙන අධ්‍යාපන කටයුතු කරන්න වෙයි කියලා. ඉතින් ඒක තමයි සමාජය ඇති වුණ වෙනස්කම. ඉතින් ඒ ආකාරයට අපිට අපේ ව්‍යාපාරය හෝ සේවාව විස්තර කරයන්න තාක්ෂණික සාධක කොයි ආකාරයෙන්ද කියන එක සම්බන්ධයෙන් අපිට බලන්න වෙනවා. ඊට පස්සේ තවත් ටී එකක් තියෙනවා පස්සෙනියට. ඒක තමයි එන්වයරන්මන්ටල් ෆැක්ටර්ස් පරිසරික සාධක. එතකොට ස්වභාවික සම්පත් අපිට තියෙනවා. මේ ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීම අපිට අපේ රටේ විශේෂ වූ වෙද පැටර්න් එකක් තියෙනවා. කාලගුණ ස්වභාවයක් තියෙනවා, දේශගුණික ස්වභාවයක් තියෙනවා. ඒක සමහරවිට පැය දෙක තුනකින් ඒක වෙනස් වීමක් වෙනස් වෙනවා. ඉතින් ඒව තුළ ව්‍යාපාර අදහස් අපි කොහොමද පරිසර සාධකත් එක්ක අපි ව්‍යාපාර අදහස සාර්ථක ව්‍යාපාරයක් බවට පත් කරගන්න කොයි ආකාරයෙන්ද ප්‍රයෝගික කරගන්න. අවසාන වශයෙන් කතා කරනවා legal factors නීතියානුකූල සාධක. එතකොට අපිට හිතන්න වෙන අපි සේවයට ගන්න අවශ්‍ය සේවකයන්ගේ ආරක්ෂාව සෞඛ්‍ය ගැන අපිට හිතන්න වෙනවා. ඉතින් ඒවා නීතිමය වගකීම් වශයෙන් අපිට තියෙනවා. ඒවා සම්බන්ධයෙන් තව විස්තරයක් කතා කරනවා. ඉතින් මේ ආකාරයකට pestal assessment එකකුත් අපිට කරන්න සිද්ධ වෙනවා අපේ ව්‍යාපාර අදහස සාර්ථක ව්‍යාපාරයක් වශයෙන් ආරම්භ කරන්න යන්න කලින්. අතන මම ප්‍රධාන කාරණා තුනක් කතා කරා. ව්‍යාපාර අදහසක් ව්‍යාපාරයක් බවට, අදහස ව්‍යාපාරයක් බවට ක්‍රියාත්මක කරන්න යනකොට ශ්‍රේෂ්ඨ පරීක්ෂණ SWOT analysis එක, pestal assessment එක කියන ප්‍රධාන කාරණා තුන මම කතා කරා. විශ්ලේෂණය කිරීමක් කරන්න ඕන මේ ව්‍යාපාර අදහස ආරම්භ කිරීමට කලින්. ඊට පස්සේ අපි කතා කරනවා පරිසරයට ඇති වෙන බලපෑම කොයි ආකාරයෙන්ද කියලා. අපි දන්නවා සියලුම ව්‍යාපාරයන් අප ජීවත් වනා වූ පරිසරයේම කොටසක් වන අතර ඒක පරිසරය සමග හොඳ සම්බන්ධතාවයක් පවත්වාගෙන යෑමක් අපේ රට තුළ ව්‍යාපාර කටයුතු කිරීමේදී දකින්න පුළුවන් කාරණයක්. ඉතින් ඒක නිසා අපි මතක තියාගන්න ඕන අපි ව්‍යාපාරයක් කරන්න යන ව්‍යවසායකෙක්. අපි ව්‍යවසායකෙක් වෙන්න යනකොට මේ පරිසරයත් එක්ක අපිට හොඳ අන්තර් සම්බන්ධතාවයක් අපිට තියෙනවා කියන එක අමතක කරන්න අමතක නොකර පරිසරයට බලපෑම් මේ ආකාරයෙන් ගන්න පුළුවන්. ජලය දූෂණය වීම, වායු දූෂණය වීම, ශබ්ද දූෂණය වීම, ළමුන් සේවයට ළමුන් සේවකයන් වශයෙන් බඳවා ගැනීම, අඩු වැටුප් වගේ කාරණා පරිසරයට හානි වීම වශයෙන් අපිට දකින්න පුළුවන් කාරණා. එතකොට දන්නවා යම් නිෂ්පාදන ක්‍රියාවලියක් ගත්තාම අපි යම් අමුද්‍රව්‍ය යෙදවුමක් වශයෙන් දැම්මහම භාණ්ඩයක් හෝ සේවාවන් නිමවුමක් වශයෙන් එනවා. මේ යෙදවුම සහ නිමවුම කියන කොටස් දෙක අතරට එනවා පරිවර්තන ක්‍රියාවලිය ප්‍රොසෙස් එකක් එනවා. මේ ප්‍රොසෙස් එක තුළ ව්‍යාපාරේ ඒ කරන ප්‍රොසෙස් එක තුළ ව්‍යාපාරයෙන් අභ්‍යන්තර පරිසරයට බලපෑම් සහ බාහිර පරිසරයට බලපෑම් කියලා කොටස් දෙකකින් බලපෑම් ඇල්ලවීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් අපි සැලකිලිමත් වෙන්න ඕන ස්වභාවික සම්පත් අපි රැක ගන්න ඕන. ඒක නිසා
ස්වභාවික පරිසරයත් එක්ක අපිට ඉතාම වැදගත් වෙනවා කටයුතු කිරීම කරගෙන යෑමේදී. එතකොට ඒ වගේ මධ්‍යම පරිසර අධිකාරියේ නීති රීති රෙගුලාසි දාලා තියෙනවා පළාත් පාලන ආයතන වල බලය විමධ්‍යගත කරලා ව්‍යාපාර 45කට කරගෙන යනකොට යම් බලපත්‍ර ලබා ගැනීම වගේ දේවල් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබා ගන්නවා මේ ව්‍යාපාර 45ට මේවා සම්බන්ධයෙන් ඒ ආයතන තුල දැනුවත් කරලා තියෙනවා. ඒ ව්‍යාපාර 45ට අදාළ ව්‍යාපාර අදහසක් නම් අපිට තියෙන්නේ අනිවාර්යයෙන්ම පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබා ගැනීම අපිට සිද්ධ කරන්න වෙනවා. එතකොට මම මේ දක්වලා තියෙන ලංකාවේ ප්‍රධාන පෙළේ ආයතන පරිසරයට කරන්න ආව පරිසරය සමග බැඳියාවෙන් වැඩ කරන්න ආව ආකාරය ඉතින් මේවා උදාහරණ වශයෙන් දක්වනවා. ඊට පස්සේ අපිට මේ ව්‍යාපාර අදහස සක්‍රීය ව්‍යාපාරයක් බවට පත් කරගන්න අපිට අවශ්‍ය වෙන ඊළඟ කාරණේ තමයි අපි සැලකිල්ලක් දක්වන්න වෙන ඊළඟ කාරණේ තමයි ආරම්භක ප්‍රාග්ධනය කියන එක. මොකක්ද ආරම්භක ප්‍රාග්ධනයක් කියන්නේ? ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය මූලික අවශ්‍ය වෙන මූලික මුදල ආරම්භක ප්‍රාග්ධනය ලෙස සරලව හඳුන්වනවා. එතකොට මේ ආරම්භක ප්‍රාග්ධනය මේවා ගිණුම්කරණය කියන විෂය තුල හොඳින් දැනුම තියෙන පිරිසක් මේ අවස්ථාවේ සම්බන්ධ වෙලා ඉන්නවා. හරි පොඩි වෙලාවක් දෙන්න මම chat box එක නිරීක්ෂණය කරේ යම් ආකාරයක කාට හරි ගැටලුවක් තියෙනවද කියලා. මොකුත් chat එකක් කරලා නැහැ. එහෙනම් අපි ඉස්සරට යමු. එතකොට ආරම්භක ප්‍රාග්ධනය අපිට අවශ්‍ය වෙනවා ස්ථාවර ප්‍රාග්ධන ආයෝජන සහ කාරක ප්‍රාග්ධන ආයෝජන කියන කොටස් දෙක අපිට ආරම්භක ප්‍රාග්ධනයේ වශයෙන් අවශ්‍ය වෙනවා. එතකොට දන්නවා මේ ගුරු භවතුන් ස්ථාවර ප්‍රාග්ධන අවශ්‍යතාවය කොයි ආකාරයෙන්ද කියලා. ඉදමම් මිල දී ගන්න, ගොඩනැගිල්ලම් මිල දී ගන්න, ස්ථාවර වත්කම් මිල දී ගන්න, අවශ්‍ය වෙන ආයතනට අවශ්‍ය වෙන equipment ගන්න, ලී බඩු ගන්න, යන්ත්‍ර උපකරණ ගන්න, ඒ වගේ දේකට ස්ථාවර ප්‍රාග්ධන අවශ්‍යතාවයක් අපිට එනවා. ඒ වගේම කාර්යක ප්‍රාග්ධන අවශ්‍යතාවය කොයි ආකාරයෙන්ද කියන එක ගුරු භවතුන් දන්නවා. අපිට මුදල් අවශ්‍ය වෙනවා. එතකොට කාර්යක ප්‍රාග්ධනයක් වශයෙන් අපිට තියෙන අමුද්‍රව්‍ය තොගය, අපිට තියෙන නිමි භාණ්ඩ තොගය, ඒ වගේම අපිට ණය ගැතියි ඉන්නවා. ඒ අදාළ කාරණා කාර්යක ප්‍රාග්ධන අවශ්‍යතාව වශයෙන් අපිට හඳුන්වන්න පුළුවන්. මේක නේ අපේ සද්ද ගන්නද කියලා මම කොට අමුද්‍රව්‍ය කොනේ හරි ඊට පස්සේ මේ විදිහට අපිට ප්‍රාග්ධන අවශ්‍යතාවය අපි සපුරා ගන්න අපි මොකද්ද කරන්නේ? එහෙනම් අපිට මේ ප්‍රාග්ධන අවශ්‍යතාවය සපුරා ගන්න අපිට මූල්‍යමය අවශ්‍යතා මූල්‍යමය මූල්‍ය සම්පාදනය කර ගැනීමක් අපිට කරන්න සිද්ධ වෙනවා. එතකොට අපිට අභ්‍යන්තර සාධක අපිට මූල්‍යමය කටයුතු සඳහා අභ්‍යන්තර සාධක උපයෝගී කරගන්න පුළුවන්. ඒක අපි ගත්තොත් ව්‍යාපාරය ආරම්භ කරන්නා වූ අයිතිකරුගේ අර මුදල් සම්පාදනය, යම් භාණ්ඩ විකිණීමක් වත්කම් විකිණීමක් තුලින් ලබා ගන්නා වූ මුදල්, ඊට පස්සේ හවුල්කරුවන් සම්බන්ධ කර ගැනීම තුල මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීම, ලාභය නැවත ආයෝජනය කිරීම තුල අපිට අභ්‍යන්තර මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීමක් කරන්න පුළුවන්. ඉතින් ඔය ආකාරයේ කරුණු කාරණා අභ්‍යන්තර සාධක වශයෙන් ගන්න පුළුවන්. ඊට පස්සේ බාහිර සාධක ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා, කෙටි කාලීන සහ දීර්ඝ කාලීන කියලා. එතකොට මේවා ගැන දැනුවත් කෙටි කාලීනව බැංක් ඕවර් ඩ්‍රාෆ්ට් එක, ණයගැතියන්ගේ මුදල් ලබා ගැනීම වගේ දේවල් තුලින් අර මුදල් සම්පාදනය කරගන්න පුළුවන්. දීර්ඝ කාලීනව ණය ලබා ගැනීම, ලීසින් කල්බදු පහසුකම් ලබා ගැනීම, රජයෙන් යම් සුරකුම් ලබා ගැනීම, ඊට පස්සේ සමාගමක් වශයෙන් ලියාපදිංචි කරනවා නම් කොටස් සැලවි කිරීම වගේ දේවල් දීර්ඝ කාලීන අරමුදල් සම්පාදන කටයුතු වශයෙන්
අපිට ව්‍යාපාරයට අරමුදල් සොයාගන්න කටයුතු කරන්න පුළුවන්. ඊට පස්සේ මම කතා කරනවා විවිධ ව්‍යාපාර මොනාකාර ව්‍යාපාරද ලංකාව තුළ වෙසාගය වෙන්නනකොට අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් කියන එක. එතකොට මේ ව්‍යාපාර නීතිමය ස්වරූපයක් තෝරා ගන්න යනකොට විශේෂයෙන්ම සැලකිලිමත් වෙනවා ලංකාවේ ලංකා තුල තනි පුද්ගල ව්‍යාපාර කියන සාධකයේ ඉතාම හොඳින් දකින්න පුළුවන් කාරණාවක් ඉතාම වැඩි වශයෙන් දකින්න පුළුවන් කාරණාවක් තනි පුද්ගල ව්‍යාපාර කියන්නේ තනි අයිතියක් තනි තීරණ ගැනීමේ හැකියාව මේ සම්බන්ධයෙන් වාණිජ විෂයමාලාව තුල කතා කිරීම කරනවා ඊට පස්සේ හවුල් ව්‍යාපාර කියන කාරණේට අපිට එන්න පුළුවන් හවුල් ව්‍යාපාරයක් කොහොමද ආරම්භ කරන්නේ හවුල්කරු කොයි ආකාරයකින් ඉන්න ඕනද කියන එක වාණිජ විෂයමාලාවේ ගුරුතුමෝ හොඳින් දැනුවා. එතකොට මේ හවුල් ව්‍යාපාර ආරම්භ කිරීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් සමාගමක් වශයෙන් මේ ව්‍යාපාරය ආරම්භ කරන්න. එතකොට ඒක සීමිත සමාගමක් වශයෙන් අපිට වගකීමෙන් සීමිත සමාගමක් වශයෙන් අපේ ව්‍යාපාරය ආරම්භ කිරීමේ හැකියාවක් තියෙනවා. ඔන්න ඔය ප්‍රධාන කාරණා තුන තනි පුද්ගල ව්‍යාපාර අවස්ථාවත් හවුල් ව්‍යාපාර අවස්ථාවත් සීමිත සමාගමක් වශයෙන් ආරම්භ කරන්න ඕන ව්‍යාපාර අදහස අවස්ථාවක් කියන ප්‍රධාන අවස්ථා තුන ලංකාව තුල ඉතාම හොඳින් දකින්න පුළුවන් ව්‍යාපාර ස්වරූපයන් කීපයක්. එතකොට මේ ව්‍යාපාර ස්වරූපයක් තෝරා ගන්නකොට සැලකිලිමත් වෙන ව්‍යාපාරයක් ආරම්භීමේ සහ ව්‍යාපංච කිරීමේ වීරම කොහොමද? ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සරල බව කොහොමද? ව්‍යාපාර හිමියා මුහුණ දෙන මූල්‍ය අවධානම් කොහොමද? අවුල් කරුවන් සම්බන්ධ කරගන්නේ කොයි ආකාරයෙන්ද? ව්‍යාපාර තීරණ ගන්න ආකාරය, ව්‍යාපාරයේ ලාභය කොයි ආකාරයකින් බෙදා හදා ගැනීම කරනවාද? හවුල් ව්‍යාපාරයත් තුළ එහෙම නැත්නම් ලාභය මත බදු අය කර ගැනීම කොයි ආකාරයෙන් කරනවාද? ඉතින් මෙන්න මේ කාරණා සම්බන්ධයෙන් වෙසාගයෙන් දැනුණු සැලකිල්ලක් දක්වලා ව්‍යාපාර ස්වරූපය තීරණය කිරීම අපි මුලින් ඉඳන් ඇති කරගත්තා වූ ව්‍යාපාර අදහස් ජනනය කර ගැනීම කරලා ව්‍යාපාර අදහස් විශ්ලේෂණය කරලා ව්‍යාපාර අදහස් ලෑස්තුගත කරලා හොඳ ව්‍යාපාර අදහස් අරගෙන ඒක ඇස්තමේන්තු ගත කිරීම කරලා ඒවා තියෙන ශක්්‍යතාවය අධ්‍යයනය කරලා ඒ හැමදේම කරලා අපි ගන්න ව්‍යාපාර අදහස ව්‍යාපාර ස්වරූපයක් වශයෙන් කොහොමද පටන් ගන්න කියන එක ඔන්න ප්‍රධාන කොටස් තුන ඔස්සේ ව්‍යාපාර ස්වරූප ලංකාව තුල ආරම්භ කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට ඊළඟට කතා කරනවා නෛතික වගකීම් මොනවද කියලා. එතකොට මේ ව්‍යාපාර කරන් යන්න ගියාට පස්සේ අපිට බදු ගෙවීම් කරන්න වෙනවා. අපිට සේවක වැටුප්, PPF, ETF වගේ දේවල් අපිට කරන්න වෙනවා. නිසි පරිදි වැටුප් ගෙවන්න වෙනවා. සේවක පිරිස් බඳවා ගැනීම් කරන්න වෙනවා. ඒවට නෛතික වගකීම් තියෙනවා. ඊට පස්සේ යම් යම් ව්‍යාපාර වලට මම කලිනුත් කිව්වා ව්‍යාපාර 45කට පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබා ගන්න ඕන. තවත් ව්‍යාපාර අවස්ථා තියෙන ඒවට විවිධාකාර වූ බලපත්‍ර ලබා ගැනීම් කරන්න ඕන. ඉතින් ඒවා නෛතික වගකීම් වශයෙන් තියෙනවා. ඊට පස්සේ අපේ ව්‍යාපාරයේ රක්ෂණය කිරීම, අපේ සේවකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රක්ෂණ කටයුතු කිරීම වගේ නෛතික වගකීම් අපිට තියෙනවා. මෙන්න මේ ආකාරයේ වෙසාගයේ කියන යනකොට මෙන්න මේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න යනකොට නෛතික වගකීම් සම්බන්ධයෙන් උත් වෙසායකයෙක්ගේ දැනුවත් බව ඉතාම වැදගත් වෙනවා. ඊට පස්සේ අවසාන වශයෙන් මම සරලව මේක කතා කරනවා. මොකද ගිනුම් ගන්න විෂය තුල ඉතා ගැඹුරින් අධ්‍යයනය කිරීම උසස් පෙළ අධ්‍යාපන විෂයමාලාව තුල තිබෙනා කාරණය පොස්ට් එකක් කොහොමද ඩෙන්ටිෆයි කරන්න කියලා සරල සමීකරණයකින් මම මේක කියලා අවසන් කරනවා. මුළු පිරිවැය කොහොමද ගන්න කියන්නේ ඍජු ද්‍රව්‍ය පිරිවැය, ඍජු ශ්‍රම පිරිවැය සහ වක්‍රාකාර පිරිවැය කියන කොටස් තුන ඔස්සේ මුළු පිරිවැය ගන්න කර ගැනීමක් වෙසායකට සරලව කරන්න පුළුවන් තමන්ගේ ව්‍යාපාරය ආරම්භ කරන්න යනකොට. අද session එකේ ඔන්න ඔය ටික තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම පටන් ගන්න උනන් ගුවා ගුරුබවතුන්ට දිනුම් කරණය විෂය සම්බන්ධයෙන් හෝ ව්‍යාපාර අධ්‍යයනයේ විෂය සම්බන්ධයෙන් දැනුම ලබා දීමක් අපි බලාපොරොත්තු වෙන්නේ රිසර්ච් පර්සන්ල වශයෙන්. අපි බලාපොරොත්තු වෙන්නේ මුලදී ආරම්භය ගත්ත තැනදි කතා කරපු ව්‍යවසායකයා කියන චරිතය නිර්මාණය කරන්න මේ ව්‍යාපාර අධ්‍යයනය සහ ගිනුම් කරණය කියන විෂයමාලාවන් දෙක ඔස්සේ
මොකද මේක ගොඩක් කලකට කන එකම ගුරු භවතන මේ පාසලක ගුරු භවතුන් දෙපළක් විසි. එතකොට මේ ගුරු භවතුන් දෙපළ කොහොමද වේසාගය කියන චරිතයට අවශ්‍ය කරන්නා වූ මේ කරුණු කාරණා එක්රැන් කරලා දරුවන්ට මේ අධ්‍යාපනය දීලා මේ දැනුම දීලා මේ කටයුතු සාර්ථක කරගන්නේ කියන එක අපිට පෙන්වන්න ඕනුනේ කොහොමද මේක කරන්න කියලා. එතකොට සාමාන්‍ය ව්‍යාපාර අදහස් ජනනය කර ගැනීම කියන ඒවා අපි මේවා කුඩා සහ මධ්‍ය පරිමාණ පුද්ගල ව්‍යාපාර ඉස්සරහට කරන් යන්න බලාපොරොත්තු පුද්ගලයන් කරන්නා වූ ක්‍රියාකාරකම් මේවා ගොඩක් ෆිසිකල් කරනකොට අපි යම් ක්‍රියාකාරකම් ඔස්සේ තමා කරන්නේ. මොකද ෆිසිකල් කරන පැය දෙකක වගේ පුහුණු වැඩසටහනක් තමා පැයක් විනාඩි 45 පැයක් ඇතුළත මේවා ආකාරයෙන් ඔන්ලයින් තාක්ෂණ ඔස්සේ මට කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම එහෙනම් මේ ආකාරයෙන් මගේ සෙෂන් එක අවසන් කරනවා. ඔව් මිත්‍රංග මේ බොහොම ස්තුතියි මේ සෙෂන් එකට අද මේ වැඩසටහන මෙහෙ වුණාට අපි පොඩ්ඩක් අහමුද ගුරුවරු කාර්ය හරින් ප්‍රශ්න මොනවා හරි තියෙනවද අද මේ කරපු සෙෂන් එක සම්බන්ධයෙන් නොතේරිච්ච දෙයක් හරි නැවත මොකක් හරි අහගන්න තියෙන දෙයක් තියෙනවා නම් කවුරු හරි ගුරු භවතෙක්ට අපි අවස්ථාව ලබා දෙමු විනාඩියක් දෙකක් වගේ කාලයක් ගුරු භවතුන් කවුරු හරි කෙනෙක්ට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද ඔව් ගුරු භවතුන්ට තියෙන ප්‍රශ්නයක් තියෙනවා නම් අද කරපු සෙෂන් එක සම්බන්ධයෙන් අහන්න පුළුවන් ඒ වගේම මම හිතන්නේ ශ්‍රී ලංකා අලෙවිතන ආයතනයත් දැනුවත් කරලා ඇති ගුරු භවතුන්ට මේ zoom එක app එකට සම්බන්ධ වෙනකොට තමන්ගේ අදාළ පාසලේ නමින් සම්බන්ධ වෙන්න කියන කාරණේ කිල්ලීම අපි කරනවා හෙට දිනේදී සම්බන්ධ වෙනකොට මොකද ඒක තුල තමයි අපිට හඳුනා ගැනීම කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මොකද මේ වෙනකොට පළාත් දෙකක් මේ වැඩසටහනට අද දිනේ සම්බන්ධ වෙලා ඉන්නවා ඉතින් මොන පළාත කෙනෙක්ද කියන එක සහ අලෙවිතන ආයතනයේ පැමිණීම ලකුණු කර ගැනීම සාර්ථක කරගන්න පුළුවන් ඉන්නේ මම විශ්වාස කරන්නේ පාසලේ නමින් ආවොත් බොහොමයක් අය පාසලේ නමින් සම්බන්ධ වෙලා ඉන්නවා හෙට සහ අනිද්ද කියන දවස් දෙකේ තියෙන සෙෂන් තුල දිනුනත් හැකියාවක් තියෙනවා නම් පාසලේ නමින් සම්බන්ධ වෙන්න ඉතාම වැදගත් ඒක අපේ ඉදිරි වැඩ කටයුතු කරන්න යන අවස්ථාවකදී මොකද එතකොට අපිට හඳුනා ගැනීම කරන්න පුළුවන් අදාළ පළාතත් තුල අදාළ දිස්ත්‍රික් තුල කොච්චර පාසල් ප්‍රමාණය සම්බන්ධ වෙලා තියෙනවද කියන එක මොකද මේක දීප ව්‍යාප්ත කරන්න බලාපොරොත්තු වෙන වැඩසටහන අපිට ඕනේ එක පළාතකින් විතරක් ව්‍යවසායක බිහි කරන්න නෙවෙයි ලංකාව තුලින්ම ව්‍යවසායක බිහි කරලා මේ දරුවන්ට විශ්වවිද්‍යාලයේ යන්න හෝ නැතුව ලබා ගන්න අධ්‍යාපන සුසුකම් ඊට පස්සේ මේ ලබා ගන්න දැනුම එතකොට මේ දැන් පාසල අතුල සාමාන්‍යයෙන් තිබ්බේ කොමර්ස් සොසයිටි කියන සංකල්පේ ඒක තමයි අපි මේ වෙනස් කරන්න අපි උත්සාහ ගන්න ඔන්ටර්ප්‍රිනර්ෂිප් සොසයිටි කියන කන්සෙප්ට් එක ගෙනල්ලා එතකොට අපි මේ ප්‍රායෝගිකව බලන්නේ කුසලතා වර්ධනය කිරීමත් දරුවන් කරන්න ගුරු භවතුන් විසින් ලබා දෙන්නා වූ දැනුම අපි බලාපොරොත්තු වෙනවා මේ ආකාරයෙන් කුසලතා වර්ධනය කිරීමක් කරලා හොඳ පිරිසක් සමාජයට බිහි කරන්න ඒක තුල රැකියා සොයාගෙන පාරක් ගන්න ඇවිදින පිරිසක් නෙවෙයි තමන් විසින් රැකියා නිර්මාණය කරලා අර තමන්ගේ සහෘද යාළු හිත මිත්‍රාදීන්ට උනත් රැකියාවක් දෙන්න පුළුවන් හොඳ ව්‍යාපාරිකයේ වේසාගේ බිහි කිරීම අපි දරුවන් තුලින් ඇති කරගන්න අපි උත්සාහ දරනවා එහෙනම් අද සෙෂන් එකේ මොනවා හරි ගැටලුවක් තියෙනවා අපි කෙටි වේලාවක් දෙන්න කතා කරන්න අහන්න පුළුවන් කවුරුහරි ගුරු භවතෙක් ඉන්නවා නම් මයික් එක ඔන් කරලා කතා කරන්න පුළුවන් මේ සම්බන්ධ මොන හරි ගැටලුවක් තියෙනවා නම් මේ අත්පොත ලැබුණ නැත්නම් ගුරු භවතුන්ට ඒක ලබා ගැනීම අලෙවිකරණ ආයතනයේ WhatsApp group එක ඔයගොල්ලෝ ඇඩ් කරලා ඇති ඒක හරහා ලබා ගැනීම කරන්න ඒකට අවශ්‍ය සහයෝගය මෙතන සම්බන්ධලා ඉන්න අලෙවිකරණ ආයතනයේ අදාළ නියෝජිතින් පිරිසක් ඒ උන්ගෙන් ඒ සහාය ලබා ගැනීම කරන්න පුළුවන් මොකද වැඩගත් වෙනවා ඉස්සරහට මේ සෙෂන් කරගෙන යෑමේදී මේ අත්පොත තුල යම් ක්‍රියාකාරකම් ඇතුළත් කරලා තියෙනවා යම් අභ්‍යාස අපි ඇතුළත් කරලා තියෙනවා ඒ හැමදේම කරලා තියෙන්නේ සක්‍රීය දායකත්වයක් දරුවා මේකට ඇති කරගන්න ඉතින් ඒවා පරිශීලනය කිරීමත් ගුරු භවතුන්ට වැඩගත් වෙනවා දරුවන් එක්ක මේ ක්‍රියාකාරකම් කරන්න යනකොට මේ වේසයකත් සංගම් ඇති කරලා මේක තුල වැඩ කටයුතු කරන් යනකොට ව්‍යාපාර සැලසුමක් හදන්න දරුවෙක් කොතෙන්ද ගෙනියන්නේ ව්‍යාපාර සැලසුමට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන කරුණු කාරණා අද දිනෙත් කතා කරා ඒ වගේම හෙට දිනෙත් අපි කතා කරනවා ඉතින් වේසායකෙක් වෙනකොට ව්‍යාපාර සැලසුමක් හැදීමේ හැකියාවක් තියෙන ඕන වේසායකෙක් වෙන්න ඒ සැලසුම හදන්න අවශ්‍ය කරන්නා වූ තැනට මඟ පෙන්වීම කරන්න තියෙන ගුරු භවතුන්ට එතකොට මේ අත්පොතේ තියෙන ක්‍රියාකාරකම් අභ්‍යාස වගේ දේවලුත් ගුරු භවතුන්ට කරන්න
සිද්ධ වෙනවා දරුවොත් එක්ක. ඉතින් ඒක අත්පොත ලබා ගැනීම පරිශීලනය කිරීම ඉතාම වැදගත්. මේක සක්‍රීයව පාසල් තුල දරුවන්ට ආරම්භ කරන්න යාමට මත්තේ මේවා ගුරුවරු පරිශීලනය කරලා තිබීම ඉතාම වැදගත් වෙනවා. මට හිතෙන මිශ්‍රංග කවුරු ගුරුවරෙක් දැනට ඉදිරිපත් වුණේ නැහැ. අපි ප්‍රශ්න නැහැ කියලා අපි තීරණය කරමු. මොනවාමහරි ගුරුවරෙක්ට පසු හරි දැනුණොත් මේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. මොකද අපි හෙට දිනේදී සහ අනිත් දිනේදී මේ වගේම සෙෂන්ස් තියන්න බලාපොරොත්තු වෙන හින්දා ඒ සෙෂන්ස් වලදී පවා මේ ප්‍රශ්න අහන්න පුළුවන්. නැත්නම් අපේ WhatsApp group එක හරහා මේ ප්‍රශ්න යොමු කරන්න අපි ඉදිරි සැසිවාර දෙකේදී ඒවට උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. අපි හැමෝත් අදට මේ වැඩසටහන මෙතනින් නිමා කරමු. සම්බන්ධ වීම සම්බන්ධයෙන් සියලුම ගුරුභවතුන්ට අපේ ස්තුතිය පළ කරනවා. දරුවන්ගේ හෙට දිනය ආලෝකමත් කරන්න අපි මේ කරන කාර්යයට ඔබ ලබා දෙන සහයෝගය ඉතාම වැදගත්. ඒකට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. අපි නැවත හෙට දිනේදී හමු වෙනතුරු හැමෝටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. සම්බන්ධ වීම පිළිබඳව හැමෝටම ස්තුතියි.